න්ියසිලන්ස් කොඩ්ඩ ෆයින්ලයිස් කල නෑ මගේ නන්ලිස්ට එක මේ ඩිස්කලෝස් කරන්න කැමති නෑ මේ සංයුතිය වෙනස් කරනවද ඇතරම නිවසිලන්ස් කොඩ් එක නම් තාම මම දන්නේ මම හිතන්නේ තාම ඒක ෆයිනලයිස් කරලා නැහැ ඒ වුණාට සෝෂල් මීඩියාවේ ගොඩක් දේවල් තිබුණා මේ ටීම් එක මේකයි කියලා හැබැයි ඒගොල්ලෝ කන්ෆර්ම් කරලා නැහැ තාම මේ ටීම් එක නේ ඒක මම දන්නේ චෙයාර්මන් සිලෙක්ට් තනියෙන් තේරුවද අනිත් සිලෙක්ටර්ස්ලා හිටියද කියන එක ඇත්තටම හොඳ ක්වෙස්චන් එකක්. ඒක තමයි මම හිතන්නේ මේ හැම දෙයක්ම පොඩ්ඩක් මේව වෙනස් කරලා කරන්න බලන්නේ මේ. ඉතින් මම හිතනවා තේරුම් කමිටුවේ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාම ඉන්න ඕනේ. ඒගොල්ලෝ 3 දෙනාම වා කියන්න ඕනේ. තේරුම් කමිටුව එක්ක තනියෙන් ඉඳන් කරන්න බෑ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්තුමා ඉන්න ඕනේ. කණ්ඩායමක් තෝරනකොට. ඉතින් ඒවා මම හිතන්නේ සාකච්ඡා කරලා කෙරෙන්න ඕන දේවල්. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ කොහොම වෙලා තියෙනවද කියලා. මට ඒ ගැන දැනුමක් නැහැ. අපි බලන්න ඕනේ මං හිතන්නේ මේ සංචිතය මේ සංයුතිය වෙනස් කරනවද තව කවුරු හරි ක්‍රිකට් ගහපු අය ගේන්න පුළුවන්ද මේ අය කරපු දේවල් මං හිතන්නේ හැම දෙයක්ම බලලා තමයි අපි බැලුවේ තව නන් ටිකක් ඉල්ලලා අපි මේක අපි ජාතික තේරුම් කමිටුව බැලුවේ මේක අපි බ්‍රෝඩ් මයින්ඩඩ්ව බලලා තව ප්ලේයර්ස්ලා ලංකාවේ ඉන්නෝ නම් ඒකට ඇප්ලයි කරන්න පුළුවන් සමහර අය කැමති නැහැ දාන්න එහෙම එන්න කැමති නැහැ සමහර අයගෙන් නම් එවල නැහැ ඉතින් එහෙම තියෙනින්ද අපි ඒක තව ටිකක් කල්පනා කරලා තව අයට අවස්ථාවක් ලබා දෙන්න තමයි ඒක කරලා තියෙන්නේ ඉස්සෙල්ලා නම් 10ක් ආවා අපි ඒක රිජෙක්ට් කරේ නැහැ අපි කිව්ව තව නන් ටිකක් අපට ඕනේ නන් ටිකක් එවන්න කියලා මගේ නන් ලිස්ට් එක මේ ඩිස්ක්ලෝස් කරන්න කැමති නැහැ නන් ලිස්ට් එකේ ඒගොල්ලෝ තව නම් 7ක් එක්ක එවලා තියෙනවා නම් 10ක් ඔක්කොම නෑ මම ඒක දැන් තීරණයක් කළේ නෑ මම මේ දැන් මෙතන ජාතික තේරුම් කමිටුවේ නේ මම ඉන්නේ සමාජික කැටියට ඉතින් මම ඒ රාජකාරිය කරනවා ඉතින් අපිට වගකීමක් බාර දීලා තියෙනවා ඇමතුමා ඒ වගකීම අපි ඉෂ්ට කරන්න ඕනේ ඉතින් ඒක තමයි අපි ක්‍රිකට් ගහපු ක්‍රීඩකයෝ හැටියට හිටපු නායකයෙක් හැටියට මම ක්‍රිකට් ගහද්දිත් මම ඒ දේ උපරිමෙන්ම කරා ඉතින් මම හිතනවා ක්‍රිකට් නෙවෙයි හැම ක්‍රීඩාවක්ම අපි ඉස්සරහට යන්න ඕනේ ජයග්‍රහණය කරන්න ඕනේ හොඳ තැනකට ගේන්න ඕනේ එහෙම ගේන්න ඕන නම් අපිට සමහරක් දේවල් හොඳ නරක කියලා බලන්න බෑ සමහරක් තීරණ තීන්දුව ගන්න වෙනවා ඉතින් මම දකින්නේ ඉස්සරහට හැම දෙයකදීම හොඳ දේවල් වෙන්න ඕනේ මොකද ක්‍රිකට් එකෙත් අපි බලනවා ජයග්‍රහණ කරන්න අලුත් ක්‍රීඩකයෝ ගේන්න ඉතින් ඒකත් එක්ක තමයි මේ හැම ක්‍රීඩාවකම අපි ජාතික තේරුම් කමිටුව හැටියට බලනවා හොඳ සංයුති හදලා හොඳ කණ්ඩායම් යවන්න ඉතින් මම හිතනවා ඒ වාක්‍යෙම බාර දීලා තියෙනවා අපිට ක්‍රීඩා ඇමතුමා හැටියට කොයි වෙලාවකවත් අපිට ඒ ගැන අපිට ඇඟිලි මේ මේ මේව කරන්න එන්නේ නැහැ ඉන්ටර්ෆියර් කරන්න එන්නේ නැහැ අපේ ජොබ් එකට ඉතින් ඒක තමයි මේකේ තියෙන හොඳම දේ ඉතින් අපි හරි ඉන්ඩිපෙන්ඩන්ට්ලි අපි ඉන්න ජාතික තේරුම් කමිටු සභාව අපි ජෙනරල් ශවේන්ද්‍ර ඉන්නේ සභාපති හරි ඉතින් අපි රාජකාරිය ප්‍රේම ඉෂ්ට ගන්න. ඒක ඉතින් අපි බලන්න ඕනේ ඒ නන් ටික අනිත් නමුත් බල්ලා තමයි ඒ තීරණය ගන්න ඕනේ. මොකද තව නන් ටිකක් ඉල්ලලා තියෙනවා. මේ හැම නමක්ම වෙන හොඳට බල්ලා ගහලා තියෙන ක්‍රිකට් එක බල්ලා එහෙම බල්ලා තමයි ඉතින් අපි ඒ තීරණය ගන්න ඕනේ. මට තනියෙන් කරන්නවත් අපේ ජාතික තේරුම් කමිටුව තනියෙන් කාටවත් තීරණ ගන්න බෑ. අපි ඔක්කොම කතා කරලා පොදු තීරණයක් තමයි එන්නේ. ඉතින් ඉතින් මං හිතන්නේ හරියට ඒක තේරුම් බේරුම් කරලා දුන්නොත් මං හිතනවා ඒකේ ඒවා නිදහස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ඇමතුමා බලන්නේ හොඳ විදියට ඉස්සරහට යන්න හැම ක්‍රීඩාවක්ම. එතෙන්දී තමයි මේ ෆුට්බෝල් එකේ ක්‍රිකට් එකේ කියලා එහෙම එකක් නැහැ. හැම එකේම හොඳ විදියට කරන්න බලන්නේ. ඉතින් මං හිතනවා එතෙන්දී සමහරක් ගන්න තීරණවලදී සමහරක් කට්ටිය සන්තෝෂ වෙන්න පුළුවන්, අසන්තෝෂ වෙන්න පුළුවන්. මං අද මෙතෙන්ට ඇවිල්ලා කතා කරලා ගියත් මට හෙට මටත් බණින්න පුළුවන්. ඉතින් ඒක තමයි යථාර්ථය. මං කොච්චර ක්‍රිකට් ගහුවද කියලා අදාළ වෙන්නේ නැහැ. ඒකයි. ඔව් මං හිතන්නේ අපට පුළුවන් වෙයි ක්‍රිකට් ආයතනයට ඇප්ලිකේෂන් එකක් දාලා අපට මේ ජාතික තේරුම් කමිටු සභාවට හරි ක්‍රීඩා අමාත්‍යාංශයේ DG ට හරි පුළුවන් කොපි කරන්න මේල් එකක්. ඉතින් එහෙම දාන අයට පුළුවන් ඒ විදිහට දාලා ක්‍රිකට් ආයතනය නම් ක්‍රිකට් ආයතනයටත් දාලා ඒ දෙකම දැනුවත් වෙන විදිහට තමයි යන්න කියලා තමයි ඒකේ හදලා තියෙන්නේ.